cântava. Divinul vitea găsit tu sera, e găsit tu vine care visitină. Divinul n-au mătrâni, pasă să dai amnătă, e cumva ochii tu duăne. Piyanangeda putriyanangeda shudhatmanan vahansegeda namen apa swamin vana Jesus Christ vahansege varaprasadayat devi piyanan vahansege balayat shudhatmanan vahansege magapenvimat oba sielu dena samaga pavativa oba samaga pavativa Devyan vahansege vachanaya pilipadima tula on vahansege rajye sasrika phaladavak men apage jeevita purna karaganimata avasya deva aashirwade patamin meyage pudakirimata ape sudahanang vemu vahanse obatula matula janita kala swarga rajye yahapat bija Dinin dina sasrika bichyan bavita patkara ganimatat apatula tibena ayahapate bija papishta kame bija wahal kham apatulin durala deva daruwanta himi nidahasa mahime tule pavatinnata varam patamin yajna karamu apagema durwala kham adu padu kham gana අවංකවම දැන් දුක් මනස්ථාපනේ වෙමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදර වරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වාචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය Mage mahatvaradinya ehin bhagyavanite kani mariya tumiyada siyala suradutayan han shudavantayanda mage sahodara varuni obada maudesa abage swamin vena devyan vahanseta yajna karana men avanita villa sitimi siyalu balati devyan vahanse apara karuna kara apage pau khama kara Sada jivaneta apa sema pamunuvena sekva. Amen. Swamini karunakala manuva. Swamini karunakala manuva. Krishuni karunakala manuva. Krishuni karunakala manuva. Swamini karunakala manuva. Swamini karunakala manuva. Api yajna karamu. Sada tanika devi piyanani. Jivite thilinaya apaturuma kaloba wahanse deva vachane tula apavardhane vimata salasuva manava viswasayenda balapuruttuven saha premayenda apapurawalanu manava oba wahansege mahimaya apatula prakashawana turu krishun wahanse tula jivamana vimenda avadivasita yajna kirimenda oun wahansege dhammaga yamata අපට පිහිටුව මැනව මෙකීදී ඔබ වහන්සේ හා ශුදාත්මනන් වහන්සේ සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටිනා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේම පුත්‍රයාණන් හා අපගේම සම්මිදානන්ද වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාම අපට ලැබේවා ආමෙන් ජෙරමියා දිවස් ප්‍රසාදතුමාගේ පොතෙන් උපුටාගත් කොටසකි සමිදරන් වහන්සේගෙන් ජෙරමියා වෙත පැමිණි පණිවිඩය මෙසේය. නුඹ සමිදරන් වහන්සේගේ මාලිගාවේ දොරටුව ළඟ සිට මෙසේ ප්‍රකාශ කරන්න. සමිදරන් වහන්සේට නමස්කාර කරන්නට මේ දොරටුවෙන් ඇතුළුවන ජුදාහි සියල්ලෙනි. සමිදරන් වහන්සේගේ වචනය අසන්න. ඊශ්‍රායෙල් වරුන්ගේ සියලු බැලති සම්මිදනන් වහන්සේ තව දුරටත් මෙසේ වදාරනසේක නුඹලාගේ කල්ක්‍රියාව සහ
නුඹලා කරන දේ හරිගස්සා ගන්න. එවිට මම නුඹලාට මේ ස්ථානෙහි වාසය කරන්නට ඉඩ සලස්සන්නෙමි. මෙය සම්ජාන වහන්සේගේ මාලිගාවය. සම්ජාන වහන්සේගේ මාලිගාවය. සම්ජාන වහන්සේගේ මාලිගාවයයි කියන රැවටිලි වචන විශ්වාස නොකරන්න. නුඹලාගේම කල්ක්‍රියාද නුඹලා කරන කියන දේද සැබවින්ම හරිගස්සා ගන්න. එකිනෙකා සම්බන්ධයෙන් සාධාරණ ලෙස ක්‍රියා කරන්න. විදේශිකයාටද අනාථයාටද වැන්දබුවටද පීඩා නොකරන්න. මේ සුද්ධස්ථානයේ නිදොස්ලේ නොවගුරන්න. අන්දිවිවරුන්ට නමස්කාර කිරීම නුඹලාට ආන්තරාදායක බැවින් එසේ නොකරන්න. එවිට නුඹලාගේ පියවරුන්ට ආදියේ සිට සදාකාලයටම මාදුන් මේ දේශේ මේ ස්ථානයේ වාසය කිරීමට මම නුඹලාට ඉඩ දෙමි. බලන්න නුඹලා වැඩකට නැති රැවටිලි වචන විශ්වාස කර ඇත. නුඹලා සොරකම් කර මිනිමරා කාමවිචාචාරය කර බොරුවට දිවුරා බාල් දෙවියන්ට සුවඳ දුම් ඔප්පු කර නුඹලා නොදන්න අන්‍ය දෙවිවරුන් පස්සේ ගියහුය. ඉන්පසු නුඹලාවුත් මාගේ නාමයේ දරන මේ මාලිකාවේදී මා ඉදිරියේ සිට අපි ගැලවී සිටිමුයි කියන්නේ මේ සියලු පිළිකුලුකම් කරගෙන යන පිණිසද. මාගේ නාමයේ දරන මේ මාලිකාව සොරුන්ගේ ගුහාවකයයි නුඹලා සිතන්නහුද. නුඹලා කරන දේ සැබවින්ම මට පෙනේ. මෙසේ පවසන්නේ සමිධානන් වහන්සේ වන මමය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගිය ඔබේ පිළිතුර දෙවිඳුනි, ඔබේ වාසභවනය කෙතරම් මනහරද? දෙවිඳුනි, ඔබේ වාසභවනය කොතරම් මනහරද? මාසිත සම්බිඳුන්ගේ මන්දිර දෙස බැවෙන ආශාවෙන් බලා සිටි. මාගේ සිත් ගත සිත ජීවමාන දෙවිඳුන්ට ප්‍රීතියෙන් ගී ගයයි. සෞබැලිත දෙවිඳුනි, මාගේ රජාණන් වන දෙවිඳුනි, ගේ කිරිලිය ගයක්ද වැහිලීනි ඇගේ පැටුන් දැමීමට කැදැල්ලක්ද ඔබේ පූජාසනෙහි සොයාගෙන ඇත. ඔබේ පිළිතුර දෙවිඳුනි, ඔබේ වාසභවනය කෙතරම් මනහරද? ඔබේ ගෘහෙහි වසන්නෝ කොපමණ වාසනාවන්තද? ඔහු නිරතුරුව ඔබට පසස් කී ගයන්නෝය. වන්දනාව යන පිණිස සිත යොමු කරගත් ඔබ සරණ කොටගත් අය කොපමණ වාසනාවන්තද? ඔහු වැඩි වැඩියෙන් ශක්තිමත් වන්නෝය. සියොන් කන්දෙහි වැඩ සිටින දේවාදී දෙවිඳුන් දකින්නෝය. ඔබේ පිළිතුර දෙවිඳුනි, ඔබේ වාසභවනය කෙතරම් මනහරද? ඔබේ මණ්ඩපෙහි එක් දිනක් සිටීම අන්තනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්තද? බුදුනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි. ඔබේ පිළිතුර දෙවිඳුනි, ඔබේ වාසභවනය කෙතරම් මනහරද? සුපජයන සඳහන් කර සිටින්න. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය, ක්‍රියාශීලීය, දෙමුහත් කඩුවකටත් වඩා තීනුය. ආත්මය ප්‍රාණයෙන්ද සන්ධි ඇටමිදුළු වලින්ද වෙන් කරන තරම් විනිවිද යන්නේය. සිතේ සිතුවිලිද අරමුණුද විමසන්නේය. ආලෙලූයා. ආලෙලූයා. ආලෙලූයා.
සමදරන් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමගද වන සේක්වා මතයතුමාගේ ශුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනි ඔබ වහන්සේට මහිමය වේවා. උන්වහන්සේ තවත් උපමාවක් මෙසේ වදාළ සේක. ස්වර්ග රාජ්‍ය හොඳ බීජ වපුල මිනිසකුට සමානය. මිනිසු නිදා සිටියදී ඔහුගේ සතුරා අවුත් තිරිඟු අතර කිරිඳි වපුරා ගියේය. තිරිඟු පැල නැගී කරල් හටගත් කල කිරිඳිත් මතුවිය. එවිට ගෘහ මූලිකයාගේ දාසයෝ අවුත් ස්වාමීනි ඔබේ කෙතෙහෙයි ඔබ හොඳ බීජ වපුලා නොවේද? එසේනම් කිරිඳි කොහෙන්දැයි ඔහුගෙන් ඇසූහ. මෙය සතුරෙකුගේ වැඩක් යැයි ඔහු කීය. එවිට දාසයෝ කතාකොට එසේනම් අපගොස් ඒවා උදුරා දමන්න දැයි ඔවුන්ගෙන් ඇසූහ. එහෙත් ඔහු උත්තර දෙමින් එසේ නොකරන්න. ඔබ කිරිඳි උදුරද්දී ඒ සමග තිරිඟුත් ඉදිරෙන්නට පුළුවන්. ගොයම් කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්නට ඉඩ හරින්න. ඉන්පසු ගොයම් කපන කාලයේදී පළමු කොට කිරිඳි එකතු කොට දවන පිණිස මිටි බඳින්න. තිරිඟු මාගේ අටුවේ රැස් කරන්නැයි කපන්නන්ට කියමි කීවේය. සම්බුදුරන් වහන්සේගේ ශුදෝ සුභාරංචිය මෙසේය. ගොයන් කපන කාලයේදී පළමු කොට කිරිඳි එකතු කොට දවන පිණිස මිටි බඳින්න. තිරිඟු මාගේ අටුවේ රස කරන්නැයි කපන්නන්ට කියන්නේමි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දයාබර දරුවනි, අන්ධකාරය ගොඩාක් තියෙන තැන තමයි ආලෝකේ වටිනාකම හොඳට දැනෙන්නේ. මේ දවස්වල අපිට ගොඩක් අඳුර හුරුයි. මොද බොහෝ අවස්ථාවන් වලදී පැය ගණන් විදුලිය කපන නිසා අපිට දැනෙනවා ආලෝකයේ තිබෙන වටිනාකම. ආලෝකය බොහෝම ඝනන් බව, ආලෝකය හරියට රන්හා සමාන බව අපිට දැනෙනවා. අන්ධකාරයේ ඉඳගෙන, අඳුරේ ඉඳගෙන අතපත ගාලා අර දෙයක් හොයාගන්න අපහසු තැන. එහෙමනම් අද දවසේ සුදු වචනය ඔබට මට මතක් කරනවා. ඔබගේ මගේ කැඳවීම යහපත කිරීමටයි. එනිසා අයහපත් ලෝකයක් තුල ධර්මිෂ්ඨ භවයට දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨව ජීවත් වන්න, ධර්මිෂ්ඨව ක්‍රියාත්මක වීමට සමිදානන් වහන්සේ ප්‍රේමවන්තේනි දරුවනි ඔබව මාව කැඳවනු ලබනවා. බොහෝ වෙලාවට යහපත්ව ශුද්ධවන්තව කාටත් කරදරයක් නොකර ජීවත් වන මිනිස්සු අහන ප්‍රශ්නයක් තමයි, ඇයි ෆාද මෙච්චර යහපත්ව ශුද්ධවන්තව ජීවත් වෙන්න උත්සාහ කරන අපිට ඇයි ෆාද මෙච්චර කරදර? සමාජයේ තුල වැරදි දේ කර කර සමාජයේ පාපිෂ්ඨ පැත්තට හරවමින් සමාජයේ තුල අනිත් මිනිසුන්ගේ දියුණුවට බාධා කරමින් අකුල් හෙලමින් ජීවත් වෙන මිනිස්සු ෆාද ලස්සනට හැමදාම දියුණු වෙනවනේ ෆාද, ඇයි දෙවියන් වහන්සේත් එක්ක ඉඳගෙන දෙවියන් වහන්සේගේ අත තදින් අල්ලගෙන ජීවිත ප්‍රශ්න එද්දි දෙවියන් වහන්සේගේ මුහුණ දිහා බලාගෙන දේව මෑණියන්ගේ සරණේ සොයමින් ශුද්ධවන්ත ශුද්ධවන්තයන්ගේ පිහිට ආශිර්වාදය ලබමින්
දෙවියන් වහන්සේගේ අතේ එල්ලීගෙන ඉන්න අපිට ඇයි පාද මෙච්චර කරදර වැඩි? බැලූ බැල්මට කෙනෙක් අහන ප්‍රශ්නය බොහොම සාධාරණයි. ස්වාමීන් වහන්සේ, අද අපිට සුද්ධ වචනය තුළ උන්වහන්සේ කැඳවීමක් දෙනවා. උන්වහන්සේගේ සුද්ධ වචනය තුළ අපේ හදවතේ ගැඹුරුම තැන තියෙන ප්‍රශ්නවලට උත්තරයක් දෙනවා. තිරිඟු සමග කිරිඳිත් එකට වැඩෙන්නට ඉඩ හරින්න. ඔබ මම කරන යහපත්කම් කවදාවත්ම අඩු කරගන්න එපා. විනාන්සේ කයි කියන්නේ, ඔබ කරන යහපත්කම් ඔබ වැඩියෙන් වැඩියෙන් කරද්දි ඔබ කිරිඳි අතර හිටියත්, එහෙමනම් අයහපත් දේ තුළ අයහපත් දේවල් කරන මිනිස්සු අතර ඔබ හිටියත්, කිරිඳි වලට වඩා වැඩි වේගයෙන් තිරිඟු වැවෙන්නට පුළුවන්. ඔබ කරන යහපත් දේ කැපිලා පේන්නට පුළුවන්. කොච්චර අයහපත් දේ, නපුරු දේ, පාපිෂ්ඨ දේ සමාජය තුළ, ලෝකයේ තුළ ඔබ හා බැඳුණු මිනිස්සු ඔබට විරුද්ධව කළත්, ඔබ ස්වාමින් වහන්සේ තුළ කරන යහපත් ක්‍රියාවන් කිසිසේත්ම ඔබ මම අඩු කර නොගත යුතුයි. කල්කටාවේ ජීවත් වුණු සුදෝ තෙරේසා මෞතුමිය මුඩුක්කුවේ සුදවන්තිය විතක කියනවා, ඔබ වෛර කරන අයට ඔබ වෛර කර කර ඔබ ඉන්න ගියොතින්, ඔබට අයහපත් දේ කරන මිනිසුන්ට ඔබ අයහපත් දේ කර කර ඔබ ජීවත් වෙන්නට ගියොතින් ඔබට ආදරය කරන්නට වෙලාවක් ඉතිරි නොවේවේ කියලා. ඔබට ආදරය කරන්න, ඔබට යහපත් දේ කරන්න, ඔබට ශුද්ධවන්ත දේ කරන්න, දෙවියන් වහන්සේගේ වරප්‍රසාද ලබන ජීවිතයකට ඔබට ඇතුළු වෙන්නට තිබෙන කාලය ඔබට නැතිව යාවි කියලා. ඒ නිසා ඔවුන් ඔබට අයහපත කළාට කමක් නැහැ, ඔබ ඔවුන්ට යහපතම කරන්න. එහෙමනම් තිරිඟු සහ කිරිඳි පිරිබඳ උපමාවෙන් උන්වහන්සේ ඔබව මාව කැඳවනවා යහපත් දේ තදින් අල්ල ගන්නට, ශුද්ධවන්ත දේට වඩා ගැඹුරින් ආදරය කරලා, අයහපත් දේ ප්‍රතික්ෂේප කරලා, නපුර ප්‍රතික්ෂේප කරලා ස්වාමින් වහන්සේ දිහා බලාගෙන යන ශුද්ධවන්ත ජීවිතයක් තුළින් ඔවුන් වහන්සේට සාක්ෂි දරන්නට ඒ ආශිර්වාදය මහෞත්තම දෙවියන් වහන්සේ තුළ පතා අපි ආඥා කරමු. ආමෙන්. ලෝකාග්‍ර දෙවි ස්වාමිනී, අප දැන් ඔබ වහන්සේට පුදන්නා වූ මෙම පූපේ ඔබ වහන්සේගේ මේ මහත්දයාවෙන් අප ලබාගත් හේින්ද පොළවේ සරසාරේ මිනිසයන්ගේ මෙසුරමේ සෑදුණු හේින්ද, අප සඳහා ජීවන දායක පූපේ බවට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ලෝකාග්‍ර දෙවි ස්වාමිනී, අප දැන් ඔබ වහන්සේට පුදන්නා වූ මෙම මිදි රස ඔබ වහන්සේගේ මේ මහත්දයාවෙන් අප ලබාගත් හේින්ද, මිදිවැලේ ඵලදායෙන් මිනිසයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද, අප සඳහා ආත්මික පානීය බවට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ස්වාමිනී, මාගේ යහපත් කම්මා තුළින් සෝදා හැරිය මැනව මාගේ සියලු පාපයන්ගෙන් දැන් මා නිදොස් කළ මැනව.
සහෝදරවරුනි දරුවනි මාගේ සහ ඔබගේ යාගේ සියලු බාලැති දෙවිපියාණන් වහන්සේ හට ප්‍රසන්න වන පිණිස දැන් යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් වනු සඳහාද අපටත් තමන් වහන්සේගේ මුළු සුද්ධ සභාවටත් ප්‍රයෝජන වෙනු සඳහාද ඔබගේ අක්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේ. දෙවි ස්වාමිනී නව ගිවිසුමේ එකම යාගයේ ඔබ වහන්සේ පුරාණ ගිවිසුමේ පුද පූජා සම්පූර්ණ කළසේක් වේද. ආබෙල්තුමාගේ යාගයේ පිළිගත් ඔබ වහන්සේ ඔබගේ දරුවන් ඔබ වෙත ස්නේහයෙන් පුදන මේ යාගයේද පිළිගෙන ආශිර්වාද කළ මැනව මෙකිද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා ඔබ සමග දේවනසේ ඔබගේ සිත යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර අපගේ දෙවියන් වෙන ස්වාමින් වහන්සේට අපි සූති ප්‍රශංසා කරමු. පාරිශුද්ධ පියාණනි සියලු බලති සදාතන දෙවියනි සෑම කල්හිද සමතන් හිතාප ඔබ වහන්සේට තුතිපිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණේ ගැලවීම දායකය. ඔවුන් වහන්සේගේ මරණය අපි ප්‍රේමයෙන් සිහි කරමු. ඔවුන් වහන්සේගේ උත්ථානය අචල විශ්වාසයෙන් ප්‍රකාශ කරමු. ඔවුන් වහන්සේ නැවත පැමිණෙන බව ස්ථීරව බලාපොරොත්තු වෙමු. එබැවින් ස්වර්ගයේ සිරසුර දූතයන් සමග අපිද වෙක්වී ඔබ වහන්සේගේ මහිමය අපිද මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඳුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේහි ජයශ්‍රී වේවා. එසේය පියාණනි වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එහෙන් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි ඔබ වහන්සේගෙන් අවනතව අයදිමු. අපේ සේ යදිනුවේ මේ පඬුරු අපෝ දෙසාප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ශ්‍රී ශරීරය සුරුධීරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් වහන්සේව පවරා දෙනු ලැබීමට පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ උදේසා පවරා දෙනු ලබන මාගේ ශ්‍රී ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳු පසුව ඔයින් වහන්සේ සේම මිදිරසින් පිරුණු කුසලානද රැගෙන නැවත මහෝත්තමෝ දෙවියන් වහන්සේට තුතිපුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ ඕ අදාළසේක. ඔබ සැමමයින්ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව උදානන්තුද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද මේ රුධීරය වගුරුවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න.
අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. එහෙන් පියාණනි ඔවුන් වහන්සේගේ මරණයද තානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටිමින් ඔබ වහන්සේට සේවය කිරීමට අපව සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුන් වහන්සේගේම ශ්‍රී ශරීරයට සෘදුදීරයට සහභාගි වන්නා වූ අප සැම ශුදාත්මනන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනතව අයද සිටිමු. ස්වාමිනී මුල්ලවේ පැදර පවත්නා ඔබ වහන්සේගේම සුදෝ සභාව සිහි කළ මැනව ෆ්‍රන්සිස් නැමති අප ශුදෝත්තම පියානන්ද මැල්කම් රංජිත් නැමති අප රදගුරු හිමිපාණන්ද රාජගුරු මණ්ඩලයද සකල පූජක පිරිසද පැවදි වූ වන්ද මේ ආගෙන හවුල් වන දූපතුන්ද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්සනු මැනව. උතානයේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ දෙමව්පියන්ද සහෝදර සහෝදරයන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුස්සයන්ලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන අති පාරිශුද්ධ වූ කුමරි මරියෝත්තමාවන්ද ඔතුමියගේ දම්පති වූ සුදෝජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝසුලවරුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගේ උන්සරි ශුද්ධවන්තයන්ද සුදෝජුසේ වාස් මුනිදුන්ද සුදෝ සෙබස්තියන් මුනිදුන්ද සුදෝ අන්තෝනි මුනිදුන්ද සමග සදා ජීවනයට සහභාගි වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේම පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අප සැමට වරම් දුන මැනව. අපි සුරද නාම දෙයත් හිස මුදුනේ තබා ශුද්ධ වූ දෙවියන් වහන්සේට දොහොත් මුදුන් දී නමස්කාර කරමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණෙනි ශුදාත්මයාණන් වහන්සේ හා සමග එක්ව වැඩ වස්සන්නා වූ වහන්සේට සකල ගෞරවයත් මහිමයා සදාටම අත් වේවා. අයහපත් කන් වලින් පිරුණු ලෝකයක් තුල ජීවත් වූද යහපත කිරීමට බාධාවක් නොවන බව ස්වාමින් වහන්සේ අපට පෙන්වා දෙන නිසා යහපතම කිරීමට වරම් ඉල්ලමින් මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවෙහි දිටු වේවා. අපගේ දිනදා භූෂණය අදාපට දානය කළ බැනව අපට වාදක නායකයේ වැරදි අප කමා කරන්නක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආයදිමිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වේ. අපගේ ගැලුම් කරුවානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනිය ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසයේ පමණක් සලකා
ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි අප සභාවට අප ලෝකයට අප දේශයට අප පවුල් වලට සාමේද සමගිය දහනය කිරීමට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදහටම වැජබෙනසේක රජකම් කරනසේක ස්වාමින් වහන්සේම ගෙන ආසාමය සමාදානය ඔබ සමග නිතරම පවතිවා ඔබ සමගද පවතිවා ලොවේ පෞහරින දේවාංශ බාලකයාණෙනි අපට කරුණා කළ මැනව ලොවේ පෞහරින දේවාංශ බාලකයාණෙනි අපට කරුණා කළ මැනව ලොවේ පෞහරින දේවාංශ බාලකයාණෙනි අපට සාමය දුනු මැනව මෙන්න දේවාංශ බාලකයානෝ යහපත කරමින් ස්වර්ග රාජ්‍ය උරුම කර ගැනීමට අපව කැඳවෙන ස්වාමින් වහන්සේ විනාංශගේ භෝජනයට කැඳවීම ලැබූ අප භාග්‍යවන්තයෝ වන්නෙමු ස්වාමිනි වහන්සේ මාගේ නිවසට වඩිනට මම සුදුස්සෙක් නොෙමි ඒත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුව වන්නේය ස්වාමි දරුවනි ඔබ වහන්සේ සත්‍යසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි මේ වන තුරුම ඔබට විරුද්ධව කළ අනදර වෙනට බෝසේ වික්ෂෝප වෙමි මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැතිවි බෝසේ ආශාවෙමි ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සොඳේ ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමෙන් අපි දනගස්සමු දෙවි ස්වාමිනිය ඔබ වහන්සේගේ ජීවමාන පුත්‍රයාණන් වදීව සප්‍රසාදයේ මගින් ලබාගත් ආ ඔබ වහන්සේගේ දරුවන් වන අපට ස්වර්ගීය වරප්‍රසාදයන්ගෙන් පිරි පවතින්නට වරම් දුන මැනව මෙකිද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා ආමෙන් ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද සර්ව පරාක්‍රමයෙන් වැජබෙන සර්ව බලධාරී සදා කාලික එකම දෙවි මහෝත්තම ආනන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුදාත්මනන් වහන්සේද ඔබ ආශිර්වාද කර ඔබ ආරක්ෂා කරන සේක්වා ආමෙන් යන්න ජේසුතුල ප්‍රීතියෙන් ජීවත් වන්න
දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපි නැගිට සිටිමු. නමෝ මරියනි, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තයනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරේ ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසේහි ඵලේ වංජේසුස් ආශිර්වාද ලද්දාහුමය. ශ්‍රී ලංකාවේ අප ස්වාමිදුවෙනි සුදෝජුසේ මුනිදුනි, සුදෝජුසේ වාස් මුනිදුනි, දුබල අපට සෑමදා සරණවන මවේ, මවක ලෙසින් දරු අපගේ අවසිතා බලා, ඒ සෑම අපට නිති ලැබ දෙන දයාවබද මවේ, ඒ සෑම අපට නිති ලැබ දෙන දයාවබද මවේ. මාරිය රැජිනි දයාවබද මවේ, දුබල අපට සෑමදා සරණවන මවේ. ශාන්ත කුරුසේ ඇද යාලමෙන් අපේ සතුරන්ගේ නපගලවා දේවා අපගේ දෙවි ස්වාමිනි පිතාගේත් පුත්‍රයාගේත් ස්පීත සාන්තුගේත් නාමයෙන් ආමෙන්. ජේසු ජෙස්පීටයි.